මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවස්තුංග ශීලයේ සමාදන් වෙමින් নমස්කාරය කියන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිරසං වතපස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අම්පතිඨං අනායුහං තින්නං ලෝකේ විසන්තිකං සදහවත් පින්නතුනි සසරින් එතර වීම සැඬවතුරු හතරකින් එතර වීමක් බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල පෙන්වා දෙනවා. කාම භව දිට්ඨි අවිජ්ජා කියන සැඬ වතුරු හතරට අහුවෙල ගසාගෙන යන ලෝක සත්වයාට ඒ සැඬ වතුරෙන් එතර වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ මැදුම් මඟකින් දක්වා වදාළා. ඒ මැදුම් මඟ තුලිනුත් පටිච්ච සමුප්පාද ධර්මයම ඉක්මනක් වෙනවා. ඒක නිසා අද අපි මේ 12 වෙනි පටිච්ච සමුප්පාද දේශනාවට සැඬ වතුරෙන් එතර වීම පිළිබඳ ප්‍රශ්නයට අදාළ ගාථාවක් මාත්‍රාව හැටියට ඉදිරිපත් කරගත්තා.
සංයුත් සංගයේ මුලටම දැක්වෙන ඕඝ සූත්‍රයේ මේ ගාථාව සඳහන් වන්නේ එකට අදාළ ඒ සූත්‍රය ආරම්භ වෙන්නේ මෙහිමයි බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක එක රාත්‍රියක එක්තරා දේවතාවෙක් බුදුරජාන් වහන්සේ දකින්න පැමිණිලා වැඳලා එකත් පස්සෙක සිටගෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කතන්තුං මාරිස ඕගං අතරි කෙසේද නිදුකානිනි ඔබ සැඬවතුරින් එතර වුණේ එතකොට බුදුරජාන් වහන්සේකට දෙන පිළිතුර අපතිඨං කවාහං ආවුසෝ අනායුහං ඕගං අතරින් එවත්නි මම නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් එතර වුණේ මේක එකපාරට තේරුම් ගන්න බැරුව දේවතාව අහනවා හරියටම කොහොමද නිදුකානිනි ඔබ නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් එතර වුණේ එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ටිකක් විස්තර කිරීම වශයෙන් ප්‍රකාශ කරනවා අවත්නි යම් අවස්ථාවක මම නැවතුණා නම් ඒ අවස්ථාවේ මා ගිලා දැස්සා යම් අවස්ථාවේ මා දැඟලුවා නම් ඒ අවස්ථාවේ ගසාගෙන ගියා ඒක නිසා මම නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් එතර වුණා කියලා ඒක අහලා පැහැදිලා ඒ දේවතාවා මෙන්න මේ ගාථාව ප්‍රශංසා වශයෙන් ප්‍රකාශ කරලා එතනම බුදුරජාණන් වහන්සේට පැදිකුණු කරලා අතුරුදහන් වුණා ගාථාවේ අරහත් අර්ථය අපි ගනිමු චිරසංවත පස්සාමි බ්‍රාහ්මණ පරිනිබ්බුතං බොහොම කාලයකට පස්සේ මට දකින්න ලැබෙන්නේ පිරිනිවියා වූ බ්‍රාහ්මණෙක් අපතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං නොනවතිමින් නොදඟලමින් ලෝකේ විසත්තිකා නම් වූ ඇලෙන සුළු සන්නහාවෙන් එතර වූ එසේ එතර වූ බ්‍රාහ්මණියකු මේ කාලයකට පස්සේ දකින්න කියන එකයි අදහස ඉතින් මෙන්න මේ සැඬවතුරු පිළිබඳ කතාන්තරයේදී කලින්ම මේ පින්නතුන්ට ඒක ගැටලුවක් වෙන එකක් නෑ අපි කවුරුත් දන්නවා වේගයෙන් ගලාගෙන යන සැඬවතුරකින් එතර වෙනකොට අපි නැතර වුණොත් සැඬවතුරේ ටිකක් දුර ගිහිල්ලා ගිලා බහිනවා දඟලුවොත් ගසාගෙන යනවා ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ ක්‍රමානුකූලව දරන මධ්‍යස්ථ වීරියකින් උයි සැඬවතුරකින් එතර වෙන්නේ ඉතින් ධර්මයේ අර කියාපු සැඬවතුරු වර්ග හතර පිළිබඳවම එක්තරා මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාලා අපි එකින් එක අරගෙන විග්‍රහ කරන්න බලමු. කාමෝඝ කියලා කියන කාම සැඬවතුරෙන් එතරවීම පිළිබඳ ඒ ප්‍රශ්නයේදී බුද්ධ කාලීනව හිටිය ඒ මහණ බමුණන් අතර අන්තගාමි විසඳුම් දෙකක් තිබුණා. විසඳුම් දෙකක් ඉදිරිපත් කළා. කාම සුකල්ලිකාණ යෝගය අත්ති කිලමණ්ඨාණ යෝගය කියන එක මේ පින්නතුන් අහලා තියෙනවා ඒ අන්ත දෙක. එයින් ඒ කාම සුකල්ලිකාණ යෝගය ඉදිරිපත් කළේ ඒ ශාස්ත්‍රුන් අතර පකුද කච්චායන මක්කලි ගෝසාල අජිත කේස කම්බලි ආදීන් ඇතැම් අය කර්මයේ කර්මඵලය ගැන ඇදහිීමක් නැතිව මෙලොවක් පරලොවක් පිළිබඳ ඒ කථාන්තරයක් නැතිව හොඳ නරක කුසල් අකුසල් පිළිබඳ ඒ මතයට විරුද්ධව එක්ක උච්ඡේදවාදයක් එහෙම නැත්නම් නාස්තිකවාදයක් අහේතු අප්‍රත්‍යවාදයක් ඉදිරිපත් කළා. ඒකේ ප්‍රතිඵලය සාමාන්‍ය ලෝකයා ඒක දිහා ඒක නිසා ඒ නඹුරු වෙන්නේ ඉබේටම කාමසුකල්ලිකාණ යෝගයට පරිලෝවක් නැත්නම් හොඳ නරක කතාවක් නැත්නම් කරන්න තියෙන දේ ඒක සූත්‍ර දේශනාවලින් එකක් නුණත් පසු කාලීන ඔය චාර්වාකයන් වාදීන් කියලා කියන ඒ අය දැඩිව කාමසුකල්ලිකාණ යෝගය අනුගමනය කළාය ප්‍රකාශ කළ අදහසක් සංස්කෘත ශ්ලෝකයකින් කියවෙනවා බොහෝ දිනායක අතර ප්‍රසිද්ධ ශ්ලෝකයක් ඒකේ අදහස ඒකෙන් කියවෙන්නේ යාවත් ජීවේත් සුඛං ජීවේත් ඍණං කෘත්වා විඝ්‍රතං පිවේත් භස්මී භූතස්ය දේහස්ය පුනරාගමනං කුතක් දැන් මේ කාලෙත් ඔය තරුණයන් කියනවා ඇහෙනවා මේකට සමාන අදහසක් මේක කියනකොට තීරේවි යාවත් ජීවේත් සුඛං ජීවේත් ඉන්නකම් හොඳින් සැපින් ඉන්න එකයි තියෙන්නේ සැප මිදින එකයි තියෙන්නේ ඍණං කෘත්වා විඝ්‍රතං පිවේත් ණය වෙල හරි ගිතෙල් බොන්න ඕනේ ඒ කාලේ තිබුණු වටිනා බීමක් තමයි ගිතෙල් ණය වෙල හරි ගිතෙල් බොන්න ඕනේ මොකද භස්මී භූතස්සේ දේහජ්ජ පුනරාගමනං කුතහ මරුණට පස්සේ ඒ ශරීරය දැව්වට පස්සේ ආපහු ඉන්නේ කොහමද අන්නේ ඒ දර්ශනයයි එතකොට ඒ දර්ශනය එක පැත්තක් ඊළඟට අනිත් පැත්ත තමයි අත්තිකිලමථාන යෝගිය ඒක අනුගමනය කළේ ඔය නිගණ්ඨනාථ පුත්ත බවම පින්නතුන් අහලා තියෙනවා වස්ත්‍ර ඇඳීමත් ආහාර ගැනීමත් ප්‍රතික්ෂේප කළා දැඩි වෘත සහිත මහ පුදුම ප්‍රතිපදාවක් ඒ දැක්ුවේ ඒකට හේතුව එයාගේ දර්ශනය මොකද්ද
අතීත කර්ම තියෙනවා පුබ්බේකත හේතු කියලා කියන්නේ අතීතේ කරන ලද කර්ම ඒවා ගෙවා දාන්න ඕන අලුත් කර්ම රැස් නොකර ඉන්න ඕන ඒක සඳහා මහා දැඩි වෘත වගයක් ඒ අයගා අනුගමනය කළා ඒක තමයි අත්ති කිලමත් හානියෝගය ඉතින් ඔය අන්ත දෙක ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේත් අර මේ පින්නතුන් අහලා තියෙනවා අර දුෂ්කර ක්‍රියා කිරීම තුලින් අවසාන අවස්ථාවේදී උන්වහන්සේට තේරුණා සමාජ සම්මතිය තිබුණු නිසා ඒ රජ සැප ඇතැයියට පස්සේ ඊළඟ තීනාන්තය තමයි අර සමාජ සම්මත අර ඉතා රූක්ෂ ප්‍රතිපදාව ඒකේ කෙළවරටම ගිහිල්ලා අවුරුදු 6කට පස්සේ බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක මේ කටුක දුෂ්කර ක්‍රියා වලින් මගේ මේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ කියලා යම් අවස්ථාවක මහා සත්‍යක සූත්‍රයේ සඳහන් වෙන උන්වහන්සේගේ සිත ඇතිවෙච්ච පරිවර්තනය කල්පනා කළා කියනවා මේ වෙනුවට බෝධිය සඳහා යම් මාර්ගයක් තියෙනවද කියලා. එහෙම හිතනකොට මතක් වෙලා තියෙනවා පිය රජුගේ ඒ වප් මඟුල අවස්ථාවේදී තමන් ජම්බු ගහ යට සීතල සෙවණි අර ප්‍රථම ඥානයට සම්වැදුණු අවස්ථාව සිහිපත් වෙලා උන්වහන්සේ කල්පනා කරා කියලා කියනවා මක් නිසාද මම කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් වෙන්දුණු සැපයට බය වෙන්නේ කින්නකෝහං තස සුකස්ස බායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමී අඤ්ඤත්‍ර අකුසලේ ධම්මේ කියලා ඒ අදහස අරගෙන ඊට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාවට බැස්සේ. ඉතින් දැන් මේක පිළිබඳව මේ පින්නතුට කෙටින් කියනවා නම් අර කාමසුකල්ලිකාණු යෝගයේ ගත්තු අය ඇත්ත වශයෙන්ම ඒ නැවතීම තුල එම් පිටින්ම අපායට ගිලා බැස්සා. අත්ත කියලා මථාන යෝගය ගත්ත අයත් ඒ අය ශාරීරික දුක් දීම් ආදිය තුලින් ඒවා ඒකත් සම්බෝධිය සඳහා උපකාරුන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒ දෙකෙන්ම ඉවත් වූ මේ පින්නතුන් අහලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන පටිච්චසමුප්පාදය එක පාටම කෙනෙකුට පෙනෙන්නේ නැහැ. නමුත් ඒක අපට ප්‍රකට වෙන එක්තරා සූත්‍රයක් තියෙනවා මැදුම්සගේ මහා චත්තාරිසික සූත්‍රයේ කදිමට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන පටිච්චසමුප්පාද ස්වરૂපය පෙන්වුම් කරනවා මෙන්න මෙහෙම සම්මා දිට්ඨිස්ස සම්මා සංකප්පෝ පහෝති සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති සම්මා වායාම සම්මා සති පහෝති සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති කියලා ඒ අංග 10ම එකිනෙකට බැඳිලා තියෙන ආකාරයේ ලස්සනට පෙන්වනවා ඒ කියන්නේ මේ එකක් කියුවම අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන් මේ පින්නතුන්ට සම්මා දිට්ඨිස්ස සම්මා සංකප්පෝ පහෝති කියන්නේ සම්‍යක් දෘෂ්ටි ඇති කෙනාට සම්‍යක් සංකල්පයන් පහළ වෙනවා සම්‍යක් දෘෂ්ටිය වැඩිම තුලින් ඒ දෘෂ්ටිය අනුවම සම්‍යක් සංකල්ප හොඳ සංකල්පනා ඇති වෙනවා දෘෂ්ටිය අනුව සංකල්පනා ඉතින් ඒ විදිහට යන්නේ හොඳ සංකල්පනා තුලින් හොඳ වචන බිහි වෙනවා අපි කියමු බිහි වෙනවා කියලා හොඳ වචන තුලින් හොඳ ක්‍රියා බිහි වෙනවා අන්න ඒ විදිහට පුදුම විදිහට එකිනෙකට සම්බන්ධ වෙලා යන ප්‍රතිපදාවක් තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒක මැදුම් පිළිවෙත. අපි මැදුම් පිළිවෙත කිව්වට ඒකේ පටිච්චසමුප්පාදය තියෙන බව සාමාන්‍යයෙන් බැලු බැලමට පෙනෙන්නේ නැහැ. අපි මේ පටිච්චසමුප්පාදය ගැන කතා කරනකොට කෙනෙක් කියන්න බලන කෝ ඒක නැහනේ. මේ අපි කවුරුත් මේ ලොකුවට අපි ලොකු හැටියට සලකන වටිනා හැටියට සලකන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පටිච්චසමුප්පාදේ නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙමනම් ඒක නැතිනම් කොහොමද ඒ සෝවාන් වුණු අවස්ථාව පිළිබඳව ප්‍රකාශ කරන්නේ අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිළිබඳව යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියන ධම්මැස පහළ වුණා කියලා. යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියන්නේ පටිච්චසමුප්පාදේ න්‍යාය. අපි කොතිබුත් මේ පින්නොතට විස්තර කළ ඇති. යම් තාද්දයක් හට ගන්නා ස්වභාවයක් තියෙද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙද ඉතින් අන්න ඒක හොඳට පැහැදිලි වෙනවා ඇත්ත වශයෙන්ම ඒ චතුරාර්ය සත්‍යයෙන් පටන්ගෙන යන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඒ පටිච්චසමුප්පාදය අනුවමයි ඒක යන්නේ ඉතින් ඒ වගේම දැන් මේක කියුව නිසා අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගත්තු මැදුම් මඟ තවත් පැති වලින් අපිට පෙන්වුම් කරනවා දැන් නිගණ්ඨයින් අර වස්ත්‍රත් ප්‍රතික්ෂේපකල ආහාරත් ප්‍රතික්ෂේපකල මහ දැඩි දුක් දෙන ප්‍රතිපදාවක් අනුගමනය කළා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව කොයිතරම්ද කියතොත් මේ පින්නතුන් අහලා තියෙනවා. දැන් නිගණ්ඨයින් ආහාර වස්ත්‍ර ආදී ප්‍රතික්ෂේපකල වෙනුවට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට සිව්පසය කියන වචනේ තුලක් තියෙන පච්චය කියන වචනේ. සිව්පසය කියන වචනේ තුල තියෙන්නේ පච්චය කියන වචනේ තේරුම යමකට හේතු වෙන දේවල්. එතකොට ආහාර පාන ආදී ගන්න සංඝයා වහන්සේලා තවත් දීකට උපකාර වෙන්න සාමාන්‍ය ගිහි පින්නතුන් සාමාන්‍ය ලෝකයා එක තනිකර විනෝදිය සඳහා ගන්නවා එකක් ඒ විදිහටයි පාවිච්චි කරන්නේ නමුත් සංඝයා වහන්සේලාට දැන් මේ පින්නතුන් අහලා තියෙන ප්‍රත්‍යවේක්ෂා කරලා පාවිච්චි කරනවා කියලා කියන්නේ එතකොට අර ඒ ආහාරය ගැන අපි කිව්වොත් ඔන්න කෙටියෙන් එක නිදර්ශනයක් ගත්තොත්
සංඝයාවහන්සේලාට නියම කරලා තියෙන්නේ ආහාර ගැනීමේදී ඒකේ පරමාර්ථය සලකන්න කියලා. නේව දවාය නම දාය නමණ්ඩනාය නම නවිභූෂණාය මේක මේ ආහාර ගන්නේ විනෝදයට ශරීරය අලංකාර කරගන්න හැඩ කරගන්න නෙවෙයි. ඊළඟට යාවදේව ඉමස්ස කායසෙ තිතියා යාපනා විහිං සූප්‍රත්‍ය බ්‍රහ්මචර්යානුග්‍රහය මේ හුදෙක් මේ කාය පවත්වාගෙන යාම සඳහා යාපනීය මේ ගෙන යාම සඳහා මේ බ්‍රහ්මචර්යාව සඳහා කියන ඒ අදහස ඊ පමණක් නෙවෙයි ඒ නිගණ්ඨයින් මේ ප්‍රතික්ෂේප කළ දේවල් බුදුරජාණන් වහන්සේ ඒ සිව්පසය පාවිච්චි කරන්නේ භාවනාවක් බවට හරවාගෙන ඒකත් මේ පිනතුන් අහලා ඇති ඒ ආහාරය තුළ තියෙන ධාතු මනසිකාරය. එතකොට ධාතු මනසිකාරයට ලොකු පාටියක් තියෙන සංඝයා වහන්සේලාට ඒකේ සාමාන්‍ය අර්ථය මේ ආහාරය සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් පිරිසිදු වූ ආහාරය මේ පිළිකුළු කයට පැමිණලා කුණු කයට පැමිණලා කුණු ස්වභාවයට පත් වෙනවා කියලා ඒකත් භාවනා බවට හරව ගන්නවා. අන්න ඒ විදිහ පුදුම මැදුම් පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන අර අන්ත දෙකෙන්. එතකොට අර කාමසුකල්ලි කාණු යෝග අන්තයට යන්නේ නැහැ. මේ ආහාරය ලොල් පිණිස ලක්ෂණ ශරීරය අලංකාර කර ගැනීම පිණිස ගන්නවා කියන පරමාර්ථය ඒක හත් කරනවා. අනිත් පැත්තෙන් ඒක ධර්මයට භාවනාවට හරව ගන්නවා. ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ ඒකම වටිනා දෙයක් තමයි මේ පිනතුන් තහල ඇති විශේෂයෙන්ම සංඝයා වහන්සේලාට හොඳ යෝගාවචර බෞද්ධයින්ට නියමිත ප්‍රතිපදාව තමයි අල්පේච්ඡ ආසාවන් අඩු බව සන්තුෂ්ටි ලද දෙයින් සතුටු වීම. අන්න ඒ විදිය දේවල් ඊළඟට වීරිය පිළිබඳව කල්පනා කරන බලනකොට අර විදියට නිගණ්ඨින් කළ වගේ තීරුමක් නැති වෘත දීලා වෘත වලින් ශරීරයට දුක් දීම නෙවෙයි මධ්‍යස්ථ ප්‍රතිපදාවක් ඒකට කියන වීර සමතාව. ඒ අතින් බලනකොට අන්න බුදුරජාණන් වහන්සේගේ ඒ මධ්‍යම ප්‍රතිපදාව එක පැත්තකින් පටිච්චසමුප්පාදය පෙන්නුම් කරන අතර අර කියාපු අන්ත දෙකිනුත් මිදුණා. ඔන්න එතකොට කෙටියෙන් අපි කිව්වයි කියලා හිතාගනිමු කාමෝගය ගැන. එතකොට ඊළඟට කාම භව දිට්ඨි අවිජ්ජා භවෝගය ගැන කියනවා නම් භව නැමැති සැඬ වතුර පිළිබඳව ධර්මයේ තියෙන උකුත්යන් වල සඳහන් වෙනවා. විශේෂයෙන් මේකට අදාළ සූත්‍රයක් තිබෙනවා ඉති උත්තකේ ඒ දුක නිපාත කියලා කියන දෙවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ දිහි වික්කවේ දික්ඛගතේ පරිවුට්ටිතා දේව මනුස්සා ඕලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ. ඒ විදිහටයි සංඝයා වහන්සේලා අමතල ප්‍රකාශ කරන්නේ මහණිනි දෘෂ්ටි දෙකකින් මඬලා ලද දෙවි මිනිස්සු දෙවියන් සහ මිනිස්යෝ ඇතැම් මිනිසයන් අතරින් ඇතැම් කෙනෙක් පසුබසිනවා ඇතැම් කෙනෙක් ඉක්මවා දුවනවා. එතකොට ඒ පසුබැසීමත් ඉක්මවා දීමත් කියන එක ඊළඟට තෝරන්නේ මෙහෙමයි. භව රාමා භික්කවේ භව රතා භව සම්මුතිතා මේ දෙවි මිනිස්සු දෙවියන් සහ මිනිස්යන් භවයට ඇලුම් කරනවා භවය ගැන උදම් වෙනවා කියන්නේ පැවැත්ම ගැන ලොකු ආසාවක් ඇති අය. එමන්දු අය භව නිරෝධිය පිණිස මේ ධර්මයේ දේශනා කරනකොට ඒ අය ඒකට ප්‍රසාදයක් ඇති කරගන්නේ ඒ පසුබසිනවා ඒකට කැමති නැහැ. භව නිරුද්ධ වීම පිළිබඳ අපේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මධ්‍යම ප්‍රතිපාදමක නිවන පිළිබඳ දේශනාවලට කැමති නැහැ ශාස්ත්‍රීය දෘෂ්ටිය ගත් ආත්මවාදීන් අය. සාමාන්‍ය භවයට ලැබී අය භව නිරෝධයට කැමති නැහැ. එතකොට ඒක තුලින් ඒ අය භවෝගේ යට යනවා. ඒ කියන්නේ භවය සැඬවතුරේ යට යනවා අර මිදෙන්න උත්සාහයක් කරන්නේ මේ ආත්මය හැටියට ගත්තු නිසා. අනිත් පැත්තෙන් ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා භවිනේව කෝපන අට්ඨියමන හරයමන ඇතැම් අය භවය ගැන පිළිකුලක් තිරිකිතයක් වගේ ඇති කරගෙන උච්ඡේදවාදීන් ඒ අය ඒ වෙනුවට කල්පනා කරනවා මේ ශාරීරිය තමයි ආත්මය මේක නැති වුණාට පස්සේ ආයි ඉපදීමක් නැහැ කියලා අන්න උච්ඡේදවාදීන් ඒක ඉක්මවායාමක්. ඒගොල්ලෝ කියන්නේ විභව. එතකොට අරගොල්ලෝ භවය දැඩි වල්ල ගැනීම නිසා භවෝගයට යට වෙනවා. ඊළඟට උච්ඡේදවාදීන් විභව කියලා කියන ඒ කියන්නේ මේ ශරීරය ඉවරු නැති වුණාට පස්සේ ඉවරයි කියන ඒ හැඟීම තුල අනිත් අන්තයට යනවා. එතකොට එතනත් අන්න ඒ අය තමයි අතිධාවනය කරන්නේ. දැන් මේක අපි උපමාවකට ඇතැම් අවස්ථාවල කියලා තියෙනවා ධර්මයේ නැතත් හරියට ඇතැම් කෙනෙක් තමන්ගේ හේවණැල්ල අල්ලගන්න දුවනවා. ඉස්සරහට දුවගෙන දුවගෙන යනවා කවදාවත් හේවණැල්ල පාද ගන්න බෑ. පොඩි ළමයි සෙල්ලමටත් කරන්නේ. කයි හේවණැල්ල පා ගන්න බෑනේ. ඒ තව කෙනෙක් හේවණැල්ලට බයි අනිත් පැත්තේ හැරිලා දුවනවා. දුවන දුවලා ගිහලා ආපහු හැරිලා බලනකොට හේවණැල්ල එතනමයි. ඔන්න ඒක තමයි අන්ත දෙක. නමුත් බුදුරජාහන් වහන්සේ කරේ මොකද්ද? එතකොට අර විදියට අන්ත දෙක කියලා ඊළඟට බුදුරජාහන් වහන්සේ මැදුම් මඟ ප්‍රකාශ කරනවා. ඒ අන්ත දෙකම ඇතහැරලා බුදුරජාහන් වහන්සේ කරන්නේ මොකද්ද? අර කිව්වනේ ඕලියන්ති එකේ අතිධාවන්ති එකේ තුන්වෙනිම බුදුරජාණන් ප්‍රකාශ කරා චක්කු මන්තෝව පස්සන්ති. එතකොට ඇත්ත වශයෙන් බුදුරජාණන් ආරම්භ කළේ මෙහිමයි දීභික්ඛවේ දිට්ඨිගතයි පරිඋටිතා දේව මනුස්සා
ඕලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ චක්කුමන්තෝව පස්සන්ති තුන්වෙනි කාරණේ චක්කුමන්තෝව පස්සන්ති ඒ කියන්නේ ඇසැත්තෝම දකි එතකොට අර අන්ත දෙක ඇතහැරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඇසැත්තෝම දකි කියලා කියන්නේ මොකද්ද අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා ඒක කියන්නේ ඒක මෙහෙමයි ප්‍රකාශ කරන්නේ භූතං භූතතෝ විදිත්වා භූත කියලා කියන්නේ අරගොල්ල භවයි විභවයි දෙක අල්ලගෙන ඒ අන්ත දෙකට ගියා බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට මතු කරා අමුතු වචනයක් භූත භූත කියලා කියන්නේ හටගත් හටගත් දැන් මේ පින්නතුන්ට ඒ වචනේ හුරු වේවි මෙන්න මේක කිව්වහම අහලා තියෙනෝනේ යථා භූත ඥාන දර්ශන කියලා යථා භූත ඥාන දර්ශන කියලා කියන්නේ හටගත් දෙයට අනුව දැකීම එතකොට ධර්මයේ අර භවාන්තයට යන්නෙත් නැහැ ශාස්ත්‍රවාදීන් වගේ විභවාන්තයට යන්නෙත් නැහැ උච්ඡේදවාදීන් වගේ ඒ වෙනුවට මේ හටගත්තු දෙය හටගත් හැටියට දැකීම යථා භූත ඥාන දර්ශනේ හටගත් හටගත්තු දෙය හටගත් හැටියට දැකීම කියන එක අර හේවණලි උපමාවෙන් කිව්වොත් හේවණල්ල හේවණල්ල බබ අවබෝධ කරගන්න හේවණල්ල හේවණල්ල බබ අවබෝධ කරගත්තාට පස්සේ ඒක ඔස්සේ දුවන්නෙත් නැහැ ඒකට බය දුවන්නෙත් නැහැ මොකද්ද හේවණල්ල කියන එක අපි කලින් ප්‍රකාශ කරලා තියෙනවා නාම රූපය නාම රූපයයි අර ඒ දඬු උඩ බල්ලා උපමාවෙන් නාසීස උපමාවෙන් නානාවිද උපමාවලින් මේ පිණිතුන්ට වෙන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න ඒක තුලිනුයි මේ මුනුමහත් මේ මේ ඕග ප්‍රශ්නය භවය පිළිබඳව කතා කරනවා නම් බින්දේ මොකද ලෝකයා දැඩිවගත්තු විඥාන ආදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවා විඥාණයට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් පවතිනමයි නාම රූපය ඒක කියන අපි කොතිකුත් කියලා කියනවා නාම රූප හේවණැල්ල. ඒකට හේවණැල්ල හේවණැල්ල බව දැකීම තුලින් අන්න බුදුරජාණන් වහන්සේ අර කියාපු අන්තයටත් ගියේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ඒ එතනත් මැදුම් පිළිවෙතක් තියෙනවා. කාම භව. ඊළඟට දික්ඛ කියන එක ගැන කියනවා අපි කෙටියෙනු මේවා ගැන කියන්න වෙන්නේ කාරණා හතරක් තියෙන නිසා. දික්ඛ ගැන ප්‍රකාශ කරනකොට එතනත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. ඔන්න ඒකෙදි කච්චායන ගොත්ත කියන සූත්‍රය ඒක ගැන අපි කලින් අවස්ථාවකත් प्रकाश කියනවා මේකට මේ ප්‍රශ්නෙට අදාළ නිසා කියනවා තත් කෙටියෙන් කියමු බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක ප්‍රත්‍යයන ගොත්ත කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඇහුවා කෙතෙන්ද භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨිය වෙන්නේ කියලා අත්වශයෙන් සම්මාදිට්ඨියට නානාවිද විවරණ ඒ අවස්ථාවලට දීලා තිනෝ විශේෂයෙන්ම දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව ඒකක් අත් එකකට එකක් විරුද්ධ නැහැ අවස්ථානුකූලව හරි දැන් ම
කච්චායන මේ ලෝකයා වැඩි වශයෙන්ම අන්ත දෙහිකට යනවා. ද්වේනිසෘත කියලා කියන්නේ දෙකක් අල්ලගෙන ඉන්නේ. මොකද්ද දෙක? අත්ථිතංච නත්ථිතංච. එක්කෝ අස්තිත්වය එහෙම නැත්නම් නාස්තිත්වය. ලෝකයා නිතර නිරන්තරයෙන්ම ඔය අන්ත දෙක තුලයි ඉන්නේ. සමහරවිට අය අස්තිත්වය ලෝකය ඇතේ කියලා සියල්ල ඇතේ කියනවා. එතෙන් මා කියන සියල්ලක් කිසිවක් නැත කියලා. ඔය අන්ත දෙක. එතකොට ඒ අස්තිතංචේ නෙවෙයි. නමුත් ඔන්න ධර්මයේ දක්වන මැදුම් පිළිවෙත මොකද්ද කියන කීනකට බුදුරජාණන් සර ප්‍රකාශ කරනවා. ලෝක සමුදයන් කොකච්ඡාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නතිතා සානුහෝති. ලෝකේ නිරන්තරයෙන්ම හැට ගන්නා ස්වභාවය ලෝකේ නිරන්තරයෙන්ම හැට ගන්නා ස්වභාවය දකින්කොට ලෝකයේ පිළිමඳු නාස්තික දෘෂ්ටිය ඉවත් වෙනවා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ලෝක නිරෝධං කෝපච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ලෝක නිරෝධේ යථා භූත වශයෙන් තිහෙටියෙතම සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න හුට ලෝකයේ පිළිබඳ අස්තිත්වය අස්තිත්වය කියන එක නැති වෙන. දැන් සලකා ගන්න මහ පුදුමයි මේක. එතකොට ලෝකේ නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් යනවා. අරගොල්ලෝ අන්ත වශයෙන් හිතා ගන්නවා ලෝකේ එක්ක සම්පූර්ණ ඇත්ත වශයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් නැති. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ලෝකයේ නිරන්තරයෙන්ම ඇති වෙන බව සම්‍යක් ප්‍රඥාවෙන් යථා භූත වශයෙන් දකිනකොට නැතේ කියන ඒ අන්තය ඇතහැරෙනොයි බේට. අනිත් පැත්තේ ලෝකේ නිරෝධය ලෝක නිරුද්ධ වෙන හැටි හැම නිරන්තරයෙන් ප්‍රඥාවෙන් දකිනකොට අන්න අස්තිත්වය නැති වෙලා යනවා. ඉතින් ওই විදිහට ලෝකයේ හටගන්න ස්වභාවය දකිනකොට නාස්තිත්ව අන්තය නැති වෙනවා. ලෝකේ නිරුද්ධ වෙන අන්තය දකිනකොට අස්තිත්වය කියන අන්තයට වැටින්නෙත් නෑ. ඉතින් අන්න ඒ විදිහට ඒ දෙකට මැදින් ඊනාට ඒ දෙකට මැදින් තියෙන්නේ මොකද්ද කියන එකත් ඊනාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකේ උභවන්තිය අනුපම මේ අන්ත දෙකටම නොයා මධ්‍යන තථාගතෝ ධම්මං දේශී මධ්‍යම මාර්ගයකින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියලා ඊළඟට මධ්‍යම මාර්ගය තමයි අපි මෙතෙක් මේ ප්‍රකාශ කළා පටිච්චසමුප්පාද දේශනාව විනාඩි ඉදිරිපත් කරනවා. ඒක මෙන්න මෙතන අහලා තියෙනවනේ. ඒකේ තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා ආදී වශයෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්
මේ සංස්කාරය තියෙනවා එහෙම එහෙම කියලා මේ මෙසේම මේ මුළු පංච පාදානස්කන්ධ දුක්ඛය තියෙනවායි අවිද්‍යාවගෙම නැතිවීම තුලින් ඒක නැති වෙනවා එතකොට ඒක මධ්‍යස්ථ දර්ශනයක් මේක ඇතිවීමත් නැතිවීමත් අවිද්‍යාවෙන් පටන් ගන්න මේ දුක මුළු මහත් දුක ඇතිවීම ඊළාට ඒක නැති වෙන ආකාරයෙන් තිපෙන්නු කරනවා ඔන්න විදිහට එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අන්ත දෙකම ප්‍රතික්ෂේප කළා දිට්ඨි වශයෙන් තියෙන අස්ති නාස්ති දෙකම ඇතැරියට පස්සේ ඊළඟට පෙන්නුම් කරන්නේ එතන අන්තිමට ඉතිරි වෙන්නේ දුක පිළිබඳ ප්‍රශ්නය ආත්ම කියන සංඥාව එතනින්ම ඉවරයි ආත්මය වෙනුවට ඇත්ත වශයෙන්ම තියෙන දුකක් සහ නිරුද්ධ වීමක් පමණයි ඒකයි එතන මධ්‍යම ප්‍රතිපදාව ඒකට ඒ අස්ති නාස්ති දෘෂ්ටි දෙකෙන් මිදුණු අන සමුදය වය ඇතිවීම හා නැතිවීම දැන් ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අර අපි කලින් කිව්වා වගේ धमटक्का सूत्रे मेवा किसी वक्त नै किला नमुत्ता दवा आर्य अष्टांगिक मार्गे सम्यक् दृष्टि सम्यक् दृष्टि है कि दक्वलती दुख समुदे निरोध मार्ग दुख समुदे निरोध मार्ग तुलती अन्नर एकांत अस्तित्वेनु एकांत नास्तित्वेनु मिदेनु मिदुनु सम्यक् दृष्टिया सम्यक् दर्शनिया सम्यक् दृष्टिया इति बोधना एक कल्पना करानी ने මොකද සම්මාදිට්ඨිය පටන් ගන්නෙම බුදුරජාණන් වහන්සේ දැක් වූ මැදුම් පිළිවෙතින්. එයාටින් බලනකොට අපිට කියන්න පුළුවන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පුංචි අඩුවාවක් වගේ කච්චානිගොත්ත සූත්‍රය. මොකද හිතලා බලන්න මේ පින්තුන් එහෙම කිව්වේ මේකයි. තනිකර ගත්තොත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය බැලුව බැලමට පරිසම්පාදිය නෑ වගේ. නමුත් අපි අර පින්තුන් කරන්නේ සම්මාදිට්ඨිය තුල තියෙනවා අන්න අර පරිසම්පාදියේ මධ්‍යම ප්‍රතිපදාව. දැන් අර පින්තුන් කරේ එකනේ ඒකාන්ත වශයෙන් අස්තිත්වයකුත් නැහැ ඒකාන්ත නාස්තිත්වයකුත් නැහැ ඒ වෙනුවට හේතු ප්‍රත්‍යයන් නිසා ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙනවා ඇති වෙනවා නම් ඇති වෙන්නේ තනිකර දුකක් නැති වෙනවා නැති වෙන්නේ තනිකර දුක් ගොඩක් කොටින් මේ කුච්චායනගත සූත්‍රයේ අවසාන කරන්නේ මේ විදිහට මේ විග්‍රහය සම්පූර්ණයෙන් නොකියුවත් මෙහෙම හිතා ගන්න ඒ සූත්‍රයේ තවදුරටත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අන්න අර කියාපු දෘෂ්ටිගත්තු අය ඒ වයින් ඒ දෘෂ්ටිවලට ලංවීම තුළින් මේක ආත්මයක් පිළිබඳ අදහස ඇති කරගන්නවා. ශාස්ත්‍රවාදියා සදාකාලික ආත්මයක් පිළිබඳව විශ්වාස කරනවා. උච්ඡේදවාදියා මේ ශාරීරික ආත්මය කියලා හිතා ගන්නවා. ඒ හැම එකට හේතුව ස්ථාවරයක් ගැනීමයි, දැඩිව දෘෂ්ටියක් හැටියට ගැනීමයි. ඒ වෙනුවට මේ සම්්‍යක් දර්ශනයේ තිබෙන්නේ ඒ දෘෂ්ටිය ගැතුණත් නැති තැන අන බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. උපදින්නේ දුකක්ම උපදී, නිරුද්ධ වන්නේ දුක්ම නිරුද්ධ වෙයි කියලා. ඒක නිසා ඒ තැනැත්තාට කිසිම කංකා විචිකිච්ඡා සැක විචිකිච්ඡා දෙගිඩි අතීතය පිළිබඳව අනාගතය පිළිබඳ කිසිම ආදී එකක් ඇති වෙන්නේ නැත්තේ අතීතයේ වුණා නම් තිබුණෙත් මේ පංච උපාදානස්කන්ධයම අනාගතෙත් මේකම මෙතන ගන්න දෙයක් නැහැ කියන අවබෝධය තියෙනවා ඒ වෙනුවට දුකයි තියෙන්නේ. ඉතින් අන්නේ කියාපු දුක පිළිබඳ චතුරාර්ය සත්‍යය තුල තියෙන්නේ අර මධ්‍යම ප්‍රතිපදාවමයි. අපි සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රතිපදාව කියනකොට පටිච්චසමුප්පාදයේ තන නැහැ වගේ පේන්නේ. ඒක පෙන්눔 කරන්නයි මේ කිව්වේ. කච්චානගොත්තේ සූත්‍රයේ ඇත්ත වශයෙන්ම පුංචි අටුවාවක් වගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨියට. එතකොට ඒ දැන් එතකොට අපි කිව්වා කාමෝග කාමයේ සැඬ වතුරෙන් මිදීමටත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙතක් දැක්ුවා. භව ඒ සැඬ වතුරෙන් මිදීමටත් මැදුම් පිළිවෙතක් දැක්ුවා. ඊළඟට මේ ditthi පිළිබඳව එතකොට අර කියාපු අස්තිත්ව නාස්තිත්වයේ දෘෂ්ටි දෙකම ඉවත් කළා. ඊළඟට අර සමුදේවය දුක පිළිබඳ කතාන්තරය එතෙන්දී මතුණා. දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. එතන පටිච්චසමුප්පාද. ඔන්න ඊළඟට තියෙනවා ඒක ටිකක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. අවිජ්ජෝග කියන එක. අවිද්‍යාවත් සිඳ වතුරක් හටියට දක්වලා තියෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක්. අර සඳ වතුර හතරෙන් ඒ සැඬවතුරු හතරෙන් අවිද්‍යාව සැඬවතුරක් හැටියට දැක්වේ මොකද කියන එක තේරුම් ගන්න අපට උපකාර වෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ සම්මාදිට්ඨි සූත්‍රයේ ඇත්ත වශයෙන් සම්මාදිට්ඨිය පිළිබඳ හැඳින්වීම් කීපයක්ම තියෙනවා. එකක් නෙවෙයි කීපයක්. එක එක මට්ටම්. එකක්වත් අර කලින් කිව්වා වගේ එකිනෙකට පරස්පර විරෝධී නෙවෙයි. නමුත් ඒ එක එක පැතිම් බලනකොට හරි. ඔන්න එකක් තමයි මේක. ඒ කියන්නේ අවත්නි යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකෙක් අවිද්‍යාව දන්නවනම් අවිද්‍යාවේ හටගැන්ම දන්නවනම් අවිද්‍යාවේ නිරෝධය දන්නවනම් අවිද්‍යා නිරෝධගාමී ප්‍රතිපදාව දන්නවනම් එපමණිකුත් සම්මාදිට්ඨිය ඇත්තෙක් වෙයි. යම් අවස්ථාවක අවිද්‍යංච පජානාති අවිද්‍යා සමුදයංච පදානාති අවිද්‍යා නිරෝධංච පජානාති අවිද්‍යා නිරෝධගාමිනි ප්‍රතිපදංච පජානාති.
මේ හතර දැනගත්තොත් එපමණක් ඇති සම්මාදිට්ඨියද කියලා. ඔන්න එතෙන්දී අවිජ්ජාව කියන්නේ මොකද්ද? අවිජ්ජාව කියන්නේ මොකද්ද කියලා කී ඉස්සෙල්ලා විග්‍රහ කරලා තියෙනවා. අවිජ්ජාව හතියට හඳුන්වලා දීලා තියෙන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අඥානං. ඒ කියන්නේ දුක පිළිබඳව නොදැනීම, දුක සමුදය, දුකේ හටගැන්ම පිළිබඳ නොදැනීම, දුක නිරෝධය පිළිබඳ නොදැනීම, දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳ නොදැනීම. ඔන්න එතකොට ඒක අවිජ්ජාව. ඊළඟට අවිජ්ජා සමුදය මොකද්ද? ඔන්න එතනයි ගැටලුව. අවිජ්ජාවේ හටගැන්ම මොකද්ද? අන්න එතන අමුතු දෙයක් සඳහන් වෙනවා. ආශ්‍රව සමුදය අවිජ්ජා සමුදය. ආශ්‍රවයන්ගේ හට ගැනීමනොයි අවිද්‍යාව හටගන්න. දැන් මේක ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාද විග්‍රහ කරන හැමෝටම පටලැවිල්ලක්. අවිද්‍යාවනේ මුලට තියෙන්නේ. එතකොට හිතා ගන්නවා අවිද්‍යාවට මූල හේතුවක් නැත. ඔහේ අවිද්‍යාව ඉස්සෙල්ලා ඇති වෙනවා, ඊට පස්සේ අනිත්‍ය වෙලා තියෙනවා කියලා. ඔන්න මෙතන විසඳුම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ මෙතන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ආශ්‍රව සමුදය අවිද්‍යා සමුදය. ආශ්‍රව නිරෝධ අවිද්‍යා නිරෝධ. ආශ්‍රවයන් හටගත්තාමයි අවිද්‍යාව හටගන්නේ. ආශ්‍රව නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඊළඟට අවිද්‍යා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට දැක්වෙන්නේ වෙන එකක් නෙවෙයි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඔන්න එතන ඉඳලා අපි ටිකක් විශේෂ දෙයක් කියන්න වෙනවා. දැන් මේ පින්නතුන් ඇතැම් විට දන්නවත් ඇති, අහලත් ඇති, කියවලත් ඇති මැදුම් සංගයේ දෙවෙනියට සඳහන් වෙන්නේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය සියලුම ආශ්‍රව සංවර කිරීමේ ක්‍රමය ඒ මැදුම් සංගයේ දෙවෙනි සූත්‍රයෙන් දක්වලා. ඒ තරම් වැදගත් තැනක් ඒකට ඒ සූත්‍රයට ලැබිලා තියෙන්නේ ඔන්න ඒ කාරණේ නිසා. අවිද්‍යාවට හේතුව අවිද්‍යාවේ සමුදය හැටියට දක්වලා තියෙන ආශ්‍රවයි. දැන් මේ ආශ්‍රව කියන වචනේ ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න ටිකක් අමාරුයි. බොහෝ දෙනා එක එක විදිහට ඔක විග්‍රහ කරනවා. අපි ටිකකට හිතමු මේක ක්‍රමයක් තේරුම් ගන්න. අපි වෙන එකත් උපමාවෙන් අවස්ථාල දක්වනෝනේ. අපි දැන් අර ඕග කියන එකට හඳුන්වන්නේ ගලාගෙන යන සැඳ වතුරක්. ගලාගෙන යන සැඳ වතුර තියෙන ගැන කියනකොට ඒක කොයි විදිහට තිබුණත් අපිට වැඩක් නැහැ. අපිට හානියක් නැහැ. ඔහේ ගලාගෙන යනෝනේ. අපි යම් වෙලාවක මේකෙන් එතෙර වෙන්න හිතාගෙන සැඳ වතුරට බැස්සහම සැඳ වතුරට බැස්සයි කියලා හිතමු. එතකොට කොහොමද ඒ සැඳ වතුර පිළිබඳව හිතෙන්නේ? ඒක ගලාගෙන එන ගඟ වතුරක්. මොකද ඒම තමයි අපට බාධාවට හිටින්නේ. ගලාගෙන එනෝ. එතකොට අපි මෙතෙක් ගලාගෙන යනෝ දැක්කා. දැන් ඒකට බැස්සට පස්සේ එතෙර වෙන්න ඒ ගලාගෙන ඒමක් තියෙනවා. ඔන්න පින්වතුනි ආශ්‍රව. ආශ්‍රව කියන වචනේ මූලික අර්ථය ගලාගෙන එනවා. ඒ ගලාගෙන ඒම් හත් ආකාරයක බව ඔන්න මේ සබ්බාසව සූත්‍රයේ දක්වනවා. අපි කෙටියෙන් කිව්වොත් ඒක මහා නිකුල ගැඹුරු සූත්‍රයක්. ඉස්සෙල්ලා හකුලුවා දැක්වීම වශයෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒ සූත්‍රය ආරම්භ කරන්නේ සබ්බාසව සංවර පරියායම් බෝ භික්ඛවේ දේසී සාමි මහණෙනි මම නුඹලාට සීලුම ආශ්‍රමයන් සංවරය කරන. සංවර කියන්නේ වැසීම. සංවරය කියන්නේ කහලා තියෙන ඉන්ද්‍රිය සංවරය. වසා දැමීම. ඒ පිළිබඳ ක්‍රමය මම ප්‍රකාශ කරනවා කියලා. ඊළඟට ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමිනෝ අජානතෝ අසත්තුතෝ. මම ප්‍රකාශ කරනවා මේ සියලු මාශ්‍රයන් ක්ෂය කිරීම දැනුවත්ව, එහෙම නැත්නම් ඥාණය ඇතිව, ඒ වගේම දැකීමෙන්. අපි කියමු දනිමින් දකිමින්. දනිමින් දකිමින් තමයි මේ ආශ්‍රව සංවර කරන්න වෙන්නේ. ආශ්‍රව පිළිබඳව යමක් කරන්න සිද්ධ වෙන්නේ. කුමක් දනිමින් දකිමින්ද කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නය නඟලා ඊළාට තීරුම් කරනවා. මොනවද ආශ්‍රව සංවර කිරීමට උපකාර වෙන කාරණා දෙක අපි නොයෙකුත් අවස්ථාවල මතක් කර එක. අයෝනිසෝ මනසිකාර්යයත් යෝනිසෝ මනසිකාර්යයත් පිළිබඳ අවබෝධයයි. අන්න ඒකයි. එතකොට මේ ආශ්‍රව සංවර කිරීම සඳහා උපකාර වෙන කාරණා දෙක පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අයෝනිසෝ මනසිකාර්යය අඳුන ගන්න ඕන. අයෝනිසෝ මනසිකාර්යය අයෝනිසෝ මනසිකාර්යයට, යෝනිසෝ මනසිකාර්යය යෝනිසෝ මනසිකාර්යයට. අපි සාමාන්‍යයෙන් කාටත් තේරෙන වචනෙන් කිව්වොත් අයෝනිසෝ මනසිකාර්යය කියන්නේ අනිසි මෙනෙහි කිරීම, වැරදි විදියට මෙනෙහි කිරීම, වැරදි කොනෙන් තේරුම් ගන්න උත්සාහ කිරීම අයෝනිසෝ මනසිකාර්යය. යෝනිසෝ මනසිකාර්යය කියන්නේ යමක් හටගත්තු තැනට හේතුවට හිත යොදලා හරියාකාර නිසියාකාර මෙනෙහි කිරීම. එතකොට අන්න නොනිසි මෙනෙහි කිරීමත් අඳුන ගන්න ඕන. නිසියාකාර මෙනෙහි කිරීමත් හඳුන ගන්න ඕන ආශ්‍රව සංවරය කිරීම සඳහා. ඉතින් ආශ්‍රව සංවර ආශ්‍රව හත් වර්ගයක් ප්‍රකාශ කරන බව අපි කිව්වා. ඒක ඉස්සෙල්ලා හඳුන්වලා දෙමු. බුදුරජාණන් ප්‍රකාශ කරනවා අත්ථි භික්ඛවේ ආශ්‍රව දස්සනා පහතබ්බා. මහණෙනි, ඇතැම් ආශ්‍රමයන් තියෙනවා දස්සන කියලා කියන්නේ දැකීම තුලින්.
දර්ශනය තුලින් ප්‍රහාණය වෙන ඇතැම් ආස ඒ පළවෙනි කොටස ඊළඟට තවත් ආශ්‍රව කොටසක් තියෙනවා සංවර කිරීම තුලින් ප්‍රහාණය වෙන තවත් ආශ්‍රව කොටසක් තියෙනවා පටිසේවන කියලා කියන අපිට කියන්න පුළුවන් පාවිච්චි කිරීම පරිහරණය කිරීම තුලින් ඒවෙන් සංවර කරගන්න එහෙම ඊළඟට දස්සන සංවර පටිසේවන ඊළඟට තවත් ආශ්‍රව කොටසක් තියෙනවා අදිවාසනා කියලා කියන ඉවසීම තුලින් ඉවසීම තුලින් දරා ගැනීම තුලින් සංසිඳවා ගන්න හිත ආරක්ෂා කරගන්න ඊළඟට තවත් ආශ්‍රව කොටසක් තියෙනවා පරිවර්ජන දුරු කිරීම වර්ජනය කිරීම තුලින් තවත් ආශ්‍රව කොටසක් තියෙනවා විනෝදන දුරු කිරීම තුලින් පරිවර්ජන කියන එකට අපි හිතා ගනිමු වර්ජනය කිරීම කියලා එහෙම නැත්නම් මගහැරීම මේ වචන ටිකක් කිට්ටුවෙන් යන්නේ තේරුම් ගන්නකොට මේ නඩු පැහැදිලි වේවි අන හය වෙනුව කියන්නේ විනෝදනා දුරු කිරීමෙන් අන්තිමටම කියනවා භාවනා වැඩිවීමෙන් එතකොට අන හකුල් වල කියමු දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අධිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා ඊළඟට භාවනා පහතබ්බා ඉතින් ඔන්න ඔය ඒවා ඒ මහපුදුම දෙයක් මෙතන මේ ප්‍රකාශ වෙන්නේ ඉතාම ගැඹුරු සූත්‍රයක් මේක ඇතැම් අය යම් යම් තැන්වල පැටලවාගෙනක් තියෙනවා ඉතින් මේ ඔන්න ඊළාට අපි වෙලා තියෙති හැටියට මේක ටිකක් විග්‍රහ කරනවා නම් ඉස්සෙල්ලාම දස්සනා පහතබ්බා ගැන කියන බුදුරජාණන් වහන්සේ දර්ශනයෙන් දැකීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රම ගැන කියනකොට ලෝකයේ ඇතැම් අය ඉන්නවා නොනිසි ආකාරයෙන් මෙනෙහි කරනවා ඔය අතීත ඔය හිටි ශ්‍රමණ බ්‍රාහ්මණින් මොකද්ද නොනිසි ආකාරයෙන් මෙනෙහි කිරීම අපි කලිනුත් ඔය අවස්ථාවල ප්‍රකාශ කළා මේ විදිහට ඔන්න යම් කෙනෙක් හිතනවා තමා කියන එක මම ඇත්ත වශයෙන් ඉන්නවා කියලා හිතාගෙන මම ආදීයේතිහි වූයෙම්ද නොවූයෙම්ද කවරක් වූයෙම්ද කෙසේ වූයෙම්ද කවරක් වී කවරක් වූයෙම්ද ඒ විදිහට පස්ස ආකාරයෙන් අතීතය පිළිබඳ අනාගතය පිළිබඳ මම අනාගතේ වන්නේම්ද නොවන්නේම්ද කවරක් වන්නේම්ද කෙසේ වන්නේම්ද කවරක් වී කවරක් වන්නේම්ද ඊළඟට අති වර්තමානයේ පිළිබඳව හිතනවා මම ඉන්නවද මම ඉන්නේම්ද නොඉන්නේම්ද කවරක් වෙන්නේම්ද කෙසේ ඉන්නේම්ද මේ සත්‍යය කොතනින් ඇවිල්ලා කොතනට යනවද ඔන්න විදිහට වර්තමාන ඔය කියන්නේ කාලත්‍රය පිළිබඳව මම කියනක ඉස්සරහට අරගෙන මම කියන ප්‍රස්තුතිය හරි දෙයක් හැටියට හිතාගෙන කරන නොනිසි මෙනෙහි කිරීම තුලින් ඒ අය අන්තිමට එක්කෝ සියල්ල එක්කෝ ආත්මයක් ඇත කියන අන්තයට යනවා එහෙම නැත්නම් මට එක්කෝ මට ආත්මයක් ඇත කියන අන්තයට යනවා එහෙම නැත්නම් මට ආත්මයක් නැත කියන අන්තයට යනවා ඒ දෙකම අන්ත දෙකක්. ඒ වෙන්නේ අන්න අර නොනිසි මෙනෙහි කිරීම මම ඉස්සරහට දාගෙන. ඒ වෙනුවට බුදුරජාහන් වහන්සේ දන්නකොට ඒ වෙනුවට පෙන්නු කරන්නේ. ඒක එතකොට අයෝනිසෝ මනසිකාරය. ඒක කෙලවර වෙන්නේ අර විදියේ දෘෂ්ටි වලින්. එතකොට අර නිකුත් සැක ඇති වෙනවා අතීතයේ භූමියෙන්ද. ඔන්න ඒ වෙනුවට බුදුරජාහන් වහන්සේ පෙන්නු කරන්නේ සම්‍යක් දර්ශනීය ආර්ය ශ්‍රාවකයාට එහෙම එකක් ඇති වෙන්නේ නැත්නම් මොකද ඒ ආර්ය ශ්‍රාවකයා හිතන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක අනුවයි. චතුරාරි සත්‍ය අනුව මෙනෙහි කරනකොට ඒ ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ හුදු අතීතයේ තිබුණා නම් තිබුණෙත් පංච උපාදානස්කන්ධයේ දුක්ඛය. අනාගතයේ තියෙන්නේ දුකක්. එතකොට මෙතන තියෙන්නේ දුකක්, එහි හට ගැනීමක්, ඒ නිරුද්ධ කිරීමක් සහ ඒ නැති කිරීමේ මාර්ගයක් පමණයි. එතකොට චතුරාරි සත්‍ය ඒක අනුව. ඉතින් ඒ බුදුහාස ප්‍රකාශ කරනවා එතන යම් කෙනෙක් ඒ චතුරාරි සත්‍ය අනුව යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා නම් ඒක කෙලවර වෙන්නේ සෝවාන්. මාර්ගඥානෙ පහළ වීමෙන් ඊළඟට ඒකේ ප්‍රතිඵලය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. උන් එතකොට දස්සනා පහතබ්බා හැටියට දක්වන්නේ අර මුල් සංයෝජන තුනයි. ඒ දර්ශනීය අවසාන වෙන්නේ ඒ මෙනෙහි හරි ආකාරය මෙනෙහි කරන නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අන්න ඒ තැනත්තාට අන්තිමේදී සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන කැඩිලා යනවා. උන් දස්සනා පහතබ්බා. ඊළඟට සංවරා පහතබ්බා කියන එක අපි කෙටින් තේරුම් කරොත් මෙහිමයි. ඉන්ද්‍රිය සංවරය හා සම්බන්ධව ඉතින් දිත්වය බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ මේ හැම එකකෙදීම තව පුදුම වචන කීපයක් සඳහන් වෙනවා. ඒකත් අපි මතු කරලා දෙමු. පටිසංඛා යෝනිසෝ කියන වචනේ දක්වනවා. පටිසංඛා යෝනිසෝ කියලා කියන්නේ පින්වතුනි නුවණින් සලකා. නුවණින් සලකා. මොකද දැන් යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර අඳුනගත්තට පස්සේ ආරශ්‍රාවකියා නුවණින් සලකා අවස්ථානුකූලව නුවණින් සලකා මෙන්න මේ විදිහට පිළිවෙත් ගන්නවා. ඊළඟට එසේ නොගැනීම ඉතින් ඒ ගැනීමේ ආනිසංශය එක පැත්තකින් පෙන්වන නොගැනීමේ ආදීනෝ බුදුරජාන් වහන්සේ පෙන්වු කරන තව වචන දෙකක් යොදනවා. ආසවා විඝාත පරිලාහ. විඝාත පරිලාහ කියන්නේ පින්වතුනි වෙහෙස සහ
දැවිලි වෙහස දැවිලි ආදී දැන් ඔන්න අපි මේක ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට තේරෙවි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇස සංවර කිරීම පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඇස හරියට සංවර කරගත්තේ නැත්නම් නොයෙකුත් විදිහේ කෙලෙස් ආශ්‍රව බලාගෙන ඉන්න පුළුවන් ඒවා තුලින් අය තමන්ගේ ඇතුළත තියෙන කෙලෙස් ඇවිස්සෙන ඒවා ඒක නිසා ඇති වෙන්න පුළුවන් විඝාත පරිලහ වෙහස පරිලහ ආදී ඇති වෙන්න පුළුවන් ඒක ගැන සලකලා නුවණින් සලකලා පටිසංඛායෝනිසෝ කල්තබා සලකලා චක්ඛුන්ද්‍රිය සංවරේ ඇස ඉන්ද්‍රිය මෙතන ඉන්ද්‍රිය සංවරය පිළිබඳවයි මෙතන කියන්නේ ඇස කන නහ නැහැය දිව කය මන කියන ඒ ඉන්ද්‍රිය හය පිළිබඳව සංවරය තමයි මෙතන ප්‍රකාශ කරන්නේ ඒ සංවරය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ මොකද ඒවා සංවර නොගත් සංවර කරන්න නොගත්තොත් අන්න අර කියාපු වෙහෙස කර පීඩා කර ආශ්‍රමයන් ගලාගෙන එනවා ඒක නිසා ඒවා සංවර කරගන්න ඕනේ පමණකින් ඒ සංවර අපහතබ්බා ඊළඟට පටිසේවන පහතබ්බා කියලා කියන්නේ එතෙන්දි බුදුරජාණන් එතෙන් කියන්නේ සිව්පසේ පරිභෝගය පිළිබඳව. අපි කලින් කිව්වනේ නිගණ්ඨයින් අන්තයට ගිහිල්ලා වස්ත්‍රත් ඉවත් කළා ආහාර ඉවත් කළා මෙතනින් මේ පමණකින් මගේ තෘෂ්ණාවෙන් මිදෙන්න පුළුවන් කියලා ඇරුවා. නමුත් බුදුරජාණන් හස් පෙන්නුම් කරනවා මේ සිව්පසේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ජීවත් වෙනවා නම් මේ ජීවිතය රැක ගැනීම සඳහා ජීවර සේනාසන ගිරාණ අප්‍රත්‍ය අපි හිතමු මෙහෙම ජීවර පිණ්ඩපාත සේනාසන ගිරාණ අප්‍රත්‍ය කියන හතර ඒ සිව්පසය ඒ හැම එකක්ම පටිසේවනා කියලා කියන්නේ ඒව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ පාවිච්චි කරන්නේ ඒවා පාවිච්චි නොකිරීම නිසා නොයෙකුත් වෙහෙස පීඩා ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අද්දුටුවා සීමාන්තිකව ඒ ආහාර ආදී නොගැනීම. ඒ වෙනුවට අපි කලින් කිව්වා වගේ මධ්‍යම ප්‍රතිපදාවකින් පටිසංඛා යෝනිසෝ දැන් ඒ වචනේ සඳහන් වෙනවා අරපත්‍යවේක්ෂා පාටි. පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි මම නුවණින් කල්පනා කරලා පිණ්ඩපාතය පාවිච්චි කරනවා ඔන්න ඊළඟට පරමාර්ථිකයන්ගේ ඒව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය එහෙම කියලා මේවා සඳහා නොවේ කය විනෝදය සඳහා නොවේ හුදෙක් මේ ශාරීරිය පවත්වා ගැනීම සඳහා කියලා ඊළඟට ඒක භාවනාවට හරවන හැටි තර අපි කලින් කිව්වා ගන්න ඔන්න එතකොට තමයි පටිසේවනාපහ එතකොට ඒ ඇතැම් දේවල් තිබෙනවා පටිසේවනා කියලා පාවිච්චිය තුලින් ඒ පැමිණෙන්න පුළුවන් ඒ දැවිලි ආදිය ඉවත් කර ගැනීම තේරුම් ගන්න බලන්න මේ පින්නතුන් මෙතන පටිසේවනා පහතබ්බා කියන්නේ අර සිව්පසේ වැනි අත්‍යවශ්‍යම කාරණා ජීවිතයට අවශ්‍ය දේවල් නුවණින් කල්පනා කරලා ආවට ගියාට නෙවෙයි නුවණින් කල්පනා කරලා ඒවායේ පරමාර්ථය සලකාගෙන ඒවා භාවනාවකට හරවාගෙන ඒ පරිභෝග කිරීම තුලින් අර ඒවා පරිභෝග නොකිරීමෙන් නැති වෙන අනවශ්‍ය ඒ දැවිලි පීඩා නැති වෙනවා එහෙම හිතා ගන්න මොකද මෙන්න මේ ඈතරීමේ කාර්යයේදී යටත් පිළිසෙන් ශරීරයවත් රැකගන්න එපාය. තව යන්න තියෙනවනේ. ඉතින් ගලාගෙන එනේ. ඒවා තමයි අර ආහාර තුලින්, සේනාසන තුලින්, වස්ත්‍ර තුලින් ජීවිතේ ඒ නොයෙකුත් කෙලස් ගලාගෙන ඒව අවම කරගන්නවා. අර කියාපු අල්පීච්ඡතා ආදී ගුණේ. ඔන්න එතකොට එහෙම හිතාගන්න. එතකොට ඒ පටිසේවනා. ඔන්න ඊළඟට කියන අදිවාසනා පහතබ්බජන. ඉවසීම. ඒ ඉවසීම කියන එකට දැන් කෙටියෙන් දක්වන්නේ යෝගාවචරිකුට අවස්ථානුකූලව ශීතලය උෂ්ණය මැසි මදුරුවන් ගෙනෙන පීඩා සර්බයෙන්ගුණ පීඩා නොයෙකුත් කායික සමහර විට පණ යන තරම් බරපතල පීඩා මිද දරා ගන්න සිද්ධ වෙනවා මොකද හේතුව අවස්ථානුකූල පිපාසා ආදිය මිද දරා ගන්න සිද්ධ වෙන්නේ මොකද ඒ මිද දරා ගත යුතුවන්නේ මොකද්ද මිද දරා නොගැනීම තුලින් නොයෙකුත් වෙහෙස දැවිලි ඇති වෙනවා අපි හිතමු මේ අපිට තුවාලයක් ඇති අපි කෑ ගහනවා විලාප තියෙනවා එින් වෙහෙස දැවිලිනේ ඇති වෙන්නේ ඒ වෙනුවට අමාරුවෙන් හරි දවා ඒක අපි දරාගත්තොත් ඉඳ දරාගත්තොත් ඒක නිවනටත් උපකාර වෙනවා ඒ වගේම අර අනවශ්‍ය කරදරත් එතන ඒ ටික නිතා ගන්න එතකොට ඒකයි බුදුරජාණන් කියන නැත්නම් අවස්ථා නැත්නම් දේවල් පිළිබඳව අදිවාසනා පහතබ්බා ඉවසන්න වෙනවා එපමණක් නොවේ නානාවිද පුද්ගලයන් අපට මේ කරන බැනුම් ආදී දේවල් ඒවත් ඉවසන්න වෙනවා දුරුත්තානං දුරාගතානං වචනපත්තානං ඒව ඉවසන්න සිද්ධ වෙනවා අන්න එතකොට ඉවසීමත් ඒ සංවාර ආශ්‍රව සංවර කිරීම එක ක්‍රමයක්. ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා පරිවර්ජනා පහතබ්බා කියන්නේ වර්ජනය කිරීම එහෙම නැත්නම් මඟහැරීම කියන එක. ඒකෙන් දිදක්වන්නේ මෙහෙමයි. සාමාන්‍ය ලෝකයා ඒව ලකුවට ගන්නේ නැතත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන දැන තමන් ඡණ්ඩ ඇතුන් අශ්වයින් බල්ලන් ගවයන් ඒවා යින් බේරෙනවා. ඇතුන් ඉස්සරහට යන්නේ නැහැ. මට හොඳට භාවනාව තියෙන දිනු කළයි කියලා එහෙම යන්නේ නැහැ. ඒවයින් බේරෙනවා. ඊළඟට ඒ වගේ තමන්ට උපද්‍රව වෙන අවස්ථා වලින් ඒවා පරිවර්ජනය කරනවා. ඒවයින් ඒව මඟහරිනවා. ඒ පමණක් නෙවෙයි දක්වනවා ඔන්න
නුසුදුසු ස්ථානවල ගැවසීම සංඝයා වහන්සේ කෙනෙක් අපි හිතමු අගෝචර ස්ථාන කියලා කියන ඔය නගරවල නුසුදුසු තැන්වල එන හැසිරෙනවා නම් ඒ තුලින් තමන්ට කරදර වෙනවා ඒ වගේම පාප මිත්‍රීන් ඇසුරු කිරීමත් එකට දක්වලා තිනවා ඒ දුලින් දුර්ග එහෙම නැත්නම් අපිට කියමු ඒගොල්ල වර්ජනය කරන්න වෙනවා අන්න ඒක පරිවර්ජනා පහතබ්බා එතකොට ඇතැම් දේවල් අප අපට සිද්ධ වෙනවා නුවණින් පටිසංඛාය වුනිස නුවණින් සලකලා මේවා අපි පරිවර්ජණය නොකළොත් අපට මේ විදිය කරදර වෙනවා කියලා අන්න පරිවර්ජණය කරන්න වෙනවා එතකොට ඒව තමයි ඒ නපුරු සතුන් පුරු දේවල් ඒ ශරීරයට පීඩා කර දේවල් එන ඒවා ඊළඟට පාප මිත්‍රයින් ආදීන් පරිවර්ජණය කිරීම ඊළඟට තියෙන්නේ ඔන්න පරිවර්ජනා පහතබ්බා ඊළඟට තියෙනවා විනෝදනා පහතබ්බා ඒක නම් බොහෝ දෙනා අහලත් ඇති දැන් ඔය अत्वशेन गिरीमानंदादी सूत्र वाले पहान संज्ञा नमी दक्वाण मिथन हमेक पहाण के वचन निशा मिथन विनोदन शिले वचन विनोदेन वेकियाने दुर्कीम विनोदन की वचने तेरम दुर्कीम मनोवाद दुर्कराण्य मेहम दक्वनो किसी आर्यश्रावके भिक्षुआ उपन्न काम वित्ता नाधिवासी पजहति विनोदे व्यंती करोति अनुभवंगम से पाठ्यक्षाने उपन्ना काम वितर्क इव सन्नी ඉවත් කරනවා දුරු කරනවා ඒවා කෙලවර කරනවා කියන අන්නේ ටික ඒක පෙන්වන්නයි මේ විනෝදනා පහතබ්බා කිව්වේ. එතකොට ඇතැම් දේවල් එතන දක්වන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, ඊළඟට උපන්නා වූ පාපක අකුසල ධර්ම වහාම ඒවා දුරු කරන්න ඕනේ විනෝදනා කියලා කියන්නේ. ඒ දුරු කිරීම තුලින් සංවර කරගatiya යුතු ආශ්‍රව විනෝදනා පහතබ්බා. ඔන්න ඊළඟට භාවනා පහතබ්බා වැඩිම තුලින් තුලින් දුරු කර ගැහැ හැකි ආශ්‍රව ගැන කියන්නේ මෙහිමයි. එතන කියන්නේ සති මේ බොජ්ජංග හතයි. සති සම්බොජ්ජංග. සති සම්බොජ්ජංගයේ භාවනා එක වඩනවා. විවේක නිසිතං විරාග නිසිතං වොස්සග්ග පරිණාම. නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාම. සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත මේ පිණුතුන් අහලා ඇති. ඒ එක එක වඩන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාම කියලා කියන්නේ මේ ඔක්කොම නිවනට වචන නිවන නැමැති විවේකය විරාගය නිරෝධය අතහැරීම ඒක මුල් කරගෙන මේ එක එක බොජ්ජංග වඩනවා මොකද හේතුව මේ බොජ්ජංග නොවැඩීම තුලින් යම් ආශ්‍රවෙන්න පුළුවන් නම් ඒ ආශ්‍රව වල කියන බොජ්ජංග හත වැඩිීමේ දැන් මේ න්‍යාය අනුව තීරුම් ගන්න බලන්න අර ඉස්සෙල්ල කිව්වේ වගේම තමයි මේකට ඒකට හැමතැනම තියෙන පටිසංඛායෝනිස අපි නුවණින් කල්පනා කරන්න ඕන මේ යම් යම් දේවල් අර හත් ආකාරයක් මෙතන දක්වලා තියෙන එකයි. ඒ ඔක්කොගේම පරමාර්ථය මොකද? මේකට හේතුව. අර අපි කලින් කිව්වේ ආශව සමුදය අවිජ්ජා සමුදය. ආශව නිරෝධ අවිජ්ජා නිරෝධ. උතනයි බොහෝ දිනාට ගැටලුව තියෙන්නේ. අවිජ්ජාව කොයි ලෝකෙන් ආවද කියලා හැමෝටම ප්‍රශ්නයක්. මේ කදිමට තේරෙනවා මේකෙන් ආශ්‍රව තුලින් ආශ්‍රව තුලින් අවිද්‍යාව වැඩින්නෙත් ඒ කියන්නේ පෙන්නු කරන්නේ එහෙම නොකරොත් දැන් යෝනිසෝ මනසිකාරා යෝනිසෝ මනසිකාන කියන්නේ අයෝනිසෝ මනසිකාරය තුලින් නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවා උපන්නා වූ ආශ්‍රයෙන් වැඩෙනවා නමුත් යෝනිසෝ මනසිකාරය තුලින් උපන්නා වූ ආශ්‍රවයන් ප්‍රහීන වෙනවා නූපන්නා වූ ආශ්‍රයෙන් නූපදිනවා අන්න ඒ විදිහ ආනිසංශයක් තියෙනවා ඉතින් අවසාන වශයෙන් ඔන්න ඔය බොජ්ජංග හත දක්වලා තියෙනවා දැන් අර හත් ආකාරයකින්ම මේ සංවර ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් ඒ සම්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේක තුලින් අපිට හිතා ගන්න තියෙන්නේ මේකේ පරමාර්ථය අන්න අර අවිජ්ජා ප්‍රහාණයයි අවිජ්ජාව කියලා කියන්නේ නොදෙන්න මොහොතක් මොහොතක් පාසා අපට ඇති වෙන්නේ අර ආශ්‍රය නිසා ගලා එන ස්වභාවයක් තියෙනවා අර කලින් කිව්වා වගේ අපි ගඟ මේ සැඬ වතුර දිහා බලන්නේ නිකන් ගඟක් අයින්නට කියලා නිකන් බලන් ඉන්නව නෙවෙයි මේකට බැස්සට පස්සේ තියෙන ප්‍රශ්නේ ඒ ගලාගෙන යාමත් එක්කම ඒකට සමහරේවට දැන් හිතලා බලන්න සැඬ වතුරකින් ගලාගෙන යනකොට අපිට කියන්න බෑනේ මම මේ කොනේ ඉඳලා හරියට කෙලින් ඉරක් ගැහුවා වගේ මම එතනට යනවා කියලා කාටවත් බෑනේ පීනලා යන්න වතුරටත් ඉඩ දෙමින් යන්න ඕන වතුරටත් ඉඩ දෙමින් ඒකයි මැදුම් පිළිවෙත එතනයි තියෙන්නේ මහා පුදුම පරිච්ඡම්පාදී නේකයි එකකින් එකට සම්බන්ධ වෙලා යන එක ඉතින් ඔන්න ඊනාට මේ වහකුළු වල දක්වන්නම් අපි අවස්ථානුකූලව මේ ඔක්කොම වහකුළු වල දක්වන පුදුම විදිය පාටියක් තියෙනවා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේක අවස්ථාවක මේ අපේ මේ බුදුරජාණන් වහන්සේ දක්වපු ප්‍රතිපදාව ගැන ප්‍රශංසාත්මක වාක්‍යයක් ප්‍රකාශ කරනෝ නිස්සාය නිස්සාය කිරණෝ භගවතා ඕගස නිත්තරණාකාතා සැඬ වතුරින් එතර වීම භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ නිස්සාය නිස්සාය කියන වචන දෙකේ තේරුම පින්වතුනි යම් යම් දේවල් අසුරු කරමින් එකක්වත් අල්ලගන්නේ නැහැ
යම් එකක් අසුරු කරගෙන අනිත් එකට එකක් අසුරු කරගෙන අනිත් එකට ඔන්නෝම යන ගමනක් හරියට ප්‍රමාණිකූලව මේකට පුදුම නිස්සාය නිස්සාය කියලා කියන්නේ එක. ඉතින් ඔන්නෝ ඒ විදිහේ මේ මධ්‍යම ප්‍රතිපදාවක් ධර්මයේ තුල තියෙන නිස්සාය නිස්සාය කියනෝ ඕගස්ස. ඉතින් මේ මේකෙන් එතරම් මේ පිළිබඳව දැන් මේ පිනුත් ගොතින් උත් අහලා තියෙනවා යාලවක සූත්‍රය ආදී තියෙන. සද්ධාය තරති යෝගං කියන තියෙනවානේ. ශ්‍රද්ධාව තුලින් මේකෙන් එතර වෙන්නේ නමුත් ඒ එතර වීමේදී ඒ වීර්ය සමතාවකින් යන්න ඕන. ඊළඟට ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ජෙන් ප්‍රකාශ කළ තියෙනවා ඒ සඬවතුරු පිළිබඳ ප්‍රශ්නයේදී කප්ප මානවක කියන ඒ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඒත් ඔය සඬවතුරු ගැන ප්‍රකාශ කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අවසාන වශයෙන් කියනවනම් මේ මුළු මහත් සංසාර සඬ මේ සංසාර සඬවතුරුෙන් මිදීම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ ඒ අවස්ථාවේ කප්ප මානවකේ අහන ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි අපි ඒක කවියට නගලා තියෙන යම් අවස්ථාවක සඬගම් වතුරු හමුෙහි ජරමරු දෙදෙන වශයෙන් විලමෙද සිටින දනහට කිවමෙන කිම්ද දිවින නිදුකානිනි කිවමෙන කිම්ද දිවින කියලා එම කප්ප කියන මානවකේ බ්‍රාහ්මණ මානවකේ බුදුරජාණන්සේ ඉල්ලීමක් කරනවා සඬගම් වතුරු හමුෙහි විලමෙද සිටින දනහට ජනයාට කිවමෙන කිම්ද දිවින මේකේ තියෙන මේවන් සඬවතුරුෙන් බේරෙන දිවින මොකද්ද ඒක කියලා බුදුරජාණන්සේ කරන ඉල්ලීමට උන බුදුරජාණන්සේ දෙන පිළිතුර මොකද්ද මහපුදුම පිළිතුරක් දෙන්නේ එතන අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං අකිංචනං අනාදානං කියන්නේ කිසිවක් අයත් නැති බවත් කිසිවක් අල්ලගත්තු නැති බවත් ඔන්න ඉහළම අර්ථයෙන් කියනකොට රහත් බවයි එතන කියන්නේ අකිංචනං අනාදානං අල්ලගත්තු අකිංචනං කියන්නේ යම් කිසි දෙයක් පමණගේ කියලා නැත්නම් අල්ලගත්තු දෙයක්වත් නැත්නම් සඬවතුරින් ගහගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක්වත් නැහෙනේ ඒකයි මේ කියන්නේ අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාණමිතිනං භූමි ජරාමච්චු පරික්ෂං ඒ ගාතාව විසින්නට නගුවා මේ විදිහට අකිංචනං අනාදානං රැකගන්න කිසිත් නැති ඇදගන්න රිසිත් නැති බවමේ දිව ඉනයිෙම අනිකකට නොවන සම නිවනයයි ඒම මම හඳුන්වමි යයි නම කියලා බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේකයි මේ කිය. එතකොට අර ඇව්වේ කප්ප මානවකයා මේ සඬවතුරෙන් එතර වෙලා යන දිවිහින මොකද්ද කියලා. ඒ දෙවින අපි හිතන වගේ ලස්සන දිවිහිනක් නෙවෙයි. දැන් බොහෝ දෙනා නිවන කියලා කියන්නේ ඕක ওই විදිහටනේ. අර අපි පෙන්වුවේ අර සියදෝරිස්ගේ නිවන. ඒ වගේ එකක් ඔය සාමාන්‍ය ලෝකේ හිතන. නමුත් මෙතන කියන්නේ මොකද්ද? අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං. රැකගන්න කිසිත් නැති, ඇදගන්න රිසිත් නැති බවම දිවිනයි එම අනිකකට නොසමසම නිවනයයි එම මම හඳුන්වමි යයි නම ඊළඟට අවසාන කරන්නේ ජරද එහි දිරුණුවැනි මරුද එහි නැරුණැනි ජරාමච්චු පරිච්ඡයන් කියන එක අපි දැන් මේ ජරාවත් මැරුණා මරණයත් මැරුණා එහෙනම් දැන් ජරාවත් දිරුවා මරණයත් මැරුණා මේ විදිහට මහ පුදුම ධාතාවකින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ ඒ කියන්නේ අකිංචනං අනාදානං අයිති කිසි දෙයක් නැත්නම් ඒක දිරාපත් වෙන්නේ කොහොමද අල්ලගත්තු දෙයක් නැත්නම් අතහැරලා යාම කියන එක කියන්නේ මරණයක් වෙන්නේ කොහොමද යඹුරින් හිතලා බලන්න අකිංචනං අනාදානං කියන්නේ නිවනටම නම එතකොට ඒකමයි දිවයින වෙන දිවයිනක් නැහැ අල්ලගත්තු දෙයක් අල්ලගත්තු දෙයක් එහෙම නැත්නම් රැකගන්න කිසිත් නැති රැකගන්න කිසිත් දෙයක් නැත්නම් ජල සඬවතුරුකට ගහගෙන යන්න දෙයක් නැහැ නේ අල්ලගත්තු දෙයක්වත් නැත්නම් ඒත් ගහගෙන යන්න දෙයක් නැහැ එතකොට ඒකමයි නිවන හැටියට බුදුරජාණන් වහන්සේ දැක්කේ මොන්නේ එතකොට සඬවතුරුන් වතුරින් එතරීම පිළිබඳ අවසාන ප්‍රතිඵලය තියෙන්නේ බුදුරජාණන් හස්තෙන්නු කරන්නේ අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං අපි ඒක තමයි කිව්වේ එතනයි ඊළඟට ජරාමච්චු පරිච්ඡයන් කියන එක අපි තේරුවේ ජර දෙහි දිරුණුවැනි මරු දෙහි මැරුණේ ජරාවත් දිරාපත් වුණා මරණයත් මැරුණා අන්න ඒ විදිහ මහ පුදුම ධර්මයක් මෙතන තුනේ තුල තියෙන අපි මේ සඬවතුරු නිතරම පිළිබඳ කතාන්තරි මේ පැයකින් හකුල දැක්වේ ඉතින් කෙටියෙන් සලකා ගන්න අර කිව්ව කාම භව දිට්ඨි අවිජ්ජා කියන සතර සඬවතුරම එකක් හැටියට ගත්තොත් මේ සංසාරයෙන් එතර වීම අවසාන වශයෙන් තියෙන්නේ අර එකක්වත් අල්ලගන්නේ නැතුව එකක්වත් අයිති කරගන්නේ නැතුව එකකටවත් හේතු වෙන්නේ නැතුව එකකින් එකකට එකකින් එකකට උපකාර කරගෙන යන මහ පුදුම මැදුම් පිළිපදස් පිහිටින්නේ. එකකට එකකින් එකකට හේතු වෙනවා උපකාර වෙලා යනවා කියලා කියන්නේ අපි කලිනුත් කිව්වා. ඒ ප්‍රතිපදාව තමයි ධර්මයේ වචන තුනකින් දක්වලා තියෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් යන ශික්ෂණය, අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාටි, අනුපිළිවෙලින් යන ප්‍රතිපදා.
ඒ අනුපිළිවෙල තුල පටිච්චසමුප්පාදය තියෙන්නේ. එකකින් එකකට අර කලින් කිව්වේ සම්මාදිට්ඨිය සම්මා සම්මාදිට්ඨිය ඇති කෙනාට සම්මා සංකල්පය සංකල්ප සංකල්ප ඇති වෙන්නේ. අන්න එතන ඒ තුලින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මහා පුදුම දෙයක් කළා තියෙන්නේ. අර ඒක අන්තයකටවත් යන්නේ නැතුව මේ සසරින් එතෙර වෙන මේ සැඬවතුරෙන් එතෙර වෙන ආකාරය පෙන්වලා තියෙනවා. සැඬවතුරෙන් එතෙර වෙලා කොහාටද යන්නේ කියන එක. ඒ දිවයින තමයි ඔන්නෝ දැන් අවසානයේ අපි ප්‍රකාශ කළේ අපි හිතනා වගේ අර භවයට ඊළඟ ආත්ම භාවයක් එහෙම නැත්නම් අමුතු ලෝකයක් නිවනක් නෙවෙයි. මේ සැඬවතුරට අහු වීමට හේතු වෙන යමක් අයිති කර ගැනීමක් යමක් එල්බ ගැන ගැනීමක් කියන අන්නේ දෙකයි. ඒක ඇතහැරි තැන එතනමයි නිවන. ඒකට මේ පින්නතුන්ට අපි මේ කෙටියෙන් දැක්ුවේ මහ දීර්ඝ විශේෂ වශයෙන් විවරණය කළ යුතු කාරණා රාශියක්. මේක උනත් මේ පින්නතුන් දැන් සෑහෙන අපේ දේශනා අහලා තියෙන පරිසම්පාදි පිළිබඳවත් අනිත් ඒවා ඒ වාශයෙන් නානා නයින් ඒවා නොනිකුත් ආකාරයෙන් ඒවා ගැන හිතලා මේ පින්නතුන් ඒවා තමන්ගේ භාවනාවට ලං කරගන්න ඕන. ඒකට අද වගේ දවසක මේ පින්නතුන් පටන් ගත යුතු තැනින් පටන්ගෙන තියෙනවා ශීලයෙන්. ඊළඟට එතන ඉඳලා සීල සමාධි ප්‍රඥා ඒ ධර්ම මාර්ගයේ යමි. මේ අද දේශනා කළ අපි මේ දේශනාවෙන් යම් ප්‍රමාණයකට මේ පින්නතුන්ගේ සමත විදර්ශනා ආදී භාවනාවට උපකාර වුණා. ඒ උපකාර ප්‍රයෝජනට අරගෙන මේ අපි නිරන්තරයෙන් කියන ආකාරයට ශාසනය පහන් නිවෙන්න කලින් තමන් බලාපොරොත්තු වෙන මේ උතුම් සංසාර විමුක්තිය සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කෙනේ මාර්ග බලවත්වයෙන් ලබා ගැනීමට මේ කුසල මේ දේශනාවත් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරන. එසේම ආවි චේස්තකනිට දක්වා වූ සියලු සත්ත්වයන්ට මේ නිවන් දේශනාවේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දේශනාවේ කුසල වෙන අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගිනු තුම මා මහණෙනි සෙනසෙත්වා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන් එත්තාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සබ්බී දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බී දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාම තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාම පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පන දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිම්බ ශෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේ විපාන්නෝ කප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිම්බ ශෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේ විපාන්නෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිම්බ ශෝකප්පත්තා හන්තු සබ්බේ විපාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාදමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාදමු තු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාදමු තු යාව නිබ්බාන පත්‍ය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශිත මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තී අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීමුච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.